तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝකවාසී පින්නන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසෙත් ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවත තුලින් අපි මේ පින්තුන් හමු වෙන්නේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කළ वटिना कियन धर्म पर्याय पिलिबंधव साकच्छा करन्न अपे जीवित कियल कियन्ने पिनतुन्ट अपिट अपे काटन दनेनवा निरंतरेम दुख सहागत स्वभावयन अद्दकिंड वेला तियन बहो दुखमय सिद्धिंट मुहुण देन्न सिद्ध वेन अपिट ओन विदियट अपि कैमति विदियट अपे जीवित पालने बरी वेहसकारी वेडपिन लखलाप हेमदनाटम तेरला तीन मेवन कोट बुद्रजान वहांसी धर्मेट अनुकूल मे अभी अद्दकिन दुख दोमनस्यान भिन्ना अनवराग संसार गमनक अद्दकू एवगे मे निवन्दुत मत अनागत भवनि नवत नवत विदिंदवेन धर्मताव्यान्भवात्ंद्र दवा इंद्रकीले धाम कथिकावत जैमक रूपवाहिनी नालिकावस्से मे पिनुतुन्वित रगेनेन्ने मेन्न मे निरंतरेम दुख दोमनस्यान् सकस् वेन ससर गमनेन् अपि निदहस् वेन्ने कोहोमद कियला कथा बह करन्न संसार दुःखय कियन्ने अपिट तियेन लोकु प्रश्नयक् अपिट तियेन प्रश्न अतर लोकुम प्रश्नय तमयि संसार दुःखय कियन एक ए संसार दुःखयेन् अपिट निदहस् वेन्न नम् विसदुमक् ओने ये विषदुम तमय तथागत अन्वहांस मे लोकट देशनाक मे धर्म इति एन ये विषदुम पिलिबंधव ये धर्म पिलिबंधवापि कथाकंडो साकंडो ये तुलिंगापट दुखे निधास्वीमट मार्गे एलिपेलिकसा इति नदवसी तपितेक् इंद्रकीले दहम कथिकावतट ताम वटन धर्म पर्याय पिलिबंधव कथाभाकरा साकंडट वेडमकर තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ කොළොන්නාව අබේ සිංහරාව වාසී රාජකීය පඬිත ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපි තාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මේ දහම් කතිකාවතට පිළිගනු ලබනවා ස්වාමීන් වහන්සේ අපි මීට කලින් දිනේ අපි කතා බහ කළේ බුදු පියාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී කෝටිගාමේදී බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානය පිළිබඳව ශ්‍රාවකයන්ට දේශනා කරන්නට යෙදුනා. ඒ දේශනා කරන්නට යෙදුණු සතර සතිපට්ඨාන ධර්මපරියායෙන් කායානුපස්සනාවේ නවසිවතික පබ්බේ පිළිබඳව අපි අවසාන දවසේ ස්වාමීන් වහන්සේ කතා කළේ මරණය ස්පර්ශ කරගෙන මරණ සංඥාව තුළින් අපි කොහොමද නවසිවතිකයට යන්නේ නවසීවතිකේතුලින් අපි කොහොමද ප්‍රබල චිත්ත සමාධියක් ඇති කරගන්නේ නිවන දුරු කරගන්න විදියට කියලා අපි එදා දවසේ ස්වාමීන් වහන්සේ පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කළා. අද දවසේ අපට ඒ කායානුපස්සන සතිපට්ඨානයේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් කර්මස්ථානයක් පිළිබඳව ධර්මපරියායක් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ කායානුපස්සනාවේ සඳහන් වෙලා තියෙන විශේෂයෙන්ම අසුබ සංඥාව පිළිබඳව. ඉතින් මේ අසුබ සංඥාව වගේම ඊළඟට අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්කම කතා බහ කරලා තීරණයකට ආවා. අපි ගොඩාක් පින්නතුන් කැමති සංඥාවක් තියෙනවා අට්ටික සංඥාව. ළඟදි ස්වාමීන් වහන්සේ මේ මට එක අම්මා කෙනෙක් කතා කරලා අට්ටික සංඥාවේ තියෙන වැදගත්කම ගැන මේ මෞතුමිය දීර්ඝ වශයෙන් මේක පුරුදු පුහුණු කරපු අම්ම කෙනෙක් ඉතින් එතුමිය කතා බහ කළා. ඉතින්
ඒ අනුව පින්නත්ටි අද දවසේ අපි අසුභ සංඥාව සහ අට්ටික සංඥාව කියන මේ නිවැරදි සංඥාවන් අපේ ජීවිතය ඇති කර ගැනීම පිළිබඳව තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා මේ අට්ටික සංඥාව මේ අසුභ සංඥාව කියන ශාසනය තුල තියෙන බලවත්ම කර්මස්ථානයන් මේ කර්මස්ථාන අපි භාවිතා කරන්නේ මොනවගේ කාරණාවක් පදනම් කරගෙනද කියලා අපි ඉස්සෙල්ලාම වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා කතා බහ කරන්න. අති ගෞරවනීය පූජනීය වන්දනීය විනයාචාර්ය උහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. ස්වාමින් වහන්සේ දේශනා කළ පරිදි අපි අට්ටික සංඥාවක් අසුභ සංඥාවක් ඇති කරගත යුත්තේ ඇයි කියන මෙන්න මේ කාරණාවේදී ඍජුවම ස්වාමින් වහන්සේ අට්ටික සංඥාව සහ අසුභය රාගය ප්‍රහාණය කරන්න අපේ රාගය දුරු කරන්න රාගයට ප්‍රතිවිරුද්ධව හේතු සකස් කර ගැනීමට තමයි මේ අට්ටික සංඥාවත් ඒ වගේම අසුභ සංඥාවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ තියෙන්නේ. එතකොට ඇතුළාන්තේ අපේ රාගය ඇති වෙන්නේ විශේෂයෙන් මේ මනුෂ්‍ය ශරීර පිළිබඳවනේ. මනුෂ්‍ය ශරීර පිළිබඳව අපි මේ මනුෂ්‍ය ශරීර වල සුභයි සුන්දරයි සොයි විදිහට ගන්න තාක්කල් අනුන්ගේ ශරීර පිළිබඳවත් අපිට රාගය ඇති වෙනවා. තමන්ගේ ශරීරය පිළිබඳවත් තමන්ට රාගය ඇති වෙන කියන හැලීම ඇති වෙනවා. එතකොට අසුභ සංඥාව තුළින් අට්ටික සංඥාව තුළින් අපිව යොමු කරනවා ඒ තියෙන දෘෂ්ටිය කැඩෙනවා. දැන් අපේ සානස දෘෂ්ටියක් තියෙනවා නම් දැන් ශරීරයක් දිහා දැක්කම ඒක සුන්දරයි ඒක ලස්සනයි ඒක අපි සම්මුති වශයෙන් ගන්නවා ඒ තුල හරයක් තියෙනවා කියලා. එතකොට ඒ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම කැඩෙනවා. දැන් ඒ දෘෂ්ටිය කැඩෙනවා අසුභ සංඥාව වැඩිම තුලින්. ඒ කියන්නේ සංඥාංශ දැන් අසුභ සංඥාව හෝ අට්ටික සංඥාව වැඩිම තුල ශරීරයක් අරමුණු වීමේදී රාග හිතක් නූපදින මට්ටමකටම හිත ගන්න පුළුවන්. එහෙම සානස. ඇත්තටම ශරීරයක් දැක්කහම රාගය ඇති නොවෙන්නම විදිහට මේක මේ කුණුප කොටසක් මේක මේ ඇට කටු ගොඩක් කියලා මෙන්න මේ හැඟීම වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ විශේෂයෙන්ම අට්ටික සංඥාව වඩනකොට ස්වාමීන් වහන්සේ අපට දැනෙනවා අපේ ශරීරයේ මොන තරම් මේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක මේ නගරයක් වගේ කියලා. එහෙමයි. නේද නගරයක ස්වභාවය අපිට දේශනා කරා. ඒකට ඒ වගේ දැන් මේ ශරීරය කියන්නේ ඇත්තටම මේ ඇටකටු ගොඩක්. මේක මේ නගරයක් වගේ. නහර වලින් ඒ වගේම ඇටකටු වලින් මස් වලින් මේ ඔක්කොගෙම සම්පූර්ණ වුණ එකතු වුණ දෙයක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. ඒකට මේකේ ගත යුතු දෙයක් නැහැ හරවත් කියලා. මේකේ වටිනා කියලා දෙයක් නැහැ. කියන්නේ හැඟීම අපිට මේ අට්ටික සංඥාව වැඩිවීමෙන් සහ අසුභ සංඥා වැඩිවීම තුලින් අපිට ඒක හැඟීමක් විදිහට සංහසෙ එනවා. එහෙමයි. ඊළඟට සායන්නත් ඇත්තටම දැන් ඔය අකුසලයේ ගැන කතා කරොත් පොඩ්ඩක් දැන් කෙනෙක්ගේ ලෞකික ජීවිතේ වුණත් ලෝකෝත්තර මාර්ගයේ වුණත් මේ මාර්ග දෙකේම ප්‍රබලම පවුරක් වගේ තියෙන හැඟීමක් තමයි රාගය කියන සායන. එහෙම සානස. يعني ඒක මේ ලෞකික ජීවිතේ ඉස්සරහට යද්දි යහපත වහගත් එකක්. ලෝකෝත්තර මාර්ගය තුල ඔය සමත විපස්සනා වඩ아가ගෙන යද්දි ඔය හැඟීම නිසා ඉස්සරහට යන්න නැතුව එතන හිරවල ජීවිත තියෙනවා. එහෙමයි. දැන් මට මතක් වුණා සායනංශ එක සිද්ධියක්. ඒ කියන්නේ මේ අකුසලයේ තියෙන බියකරු ස්වභාවය අපි තේරුම් ගන්න ඕන නිසා මේ සිද්ධිය මතක් කරන්නේ දැන් අතීතයේ එක මේ ඇත්ගෝවෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ ඇත්ගෝවට බොහෝම කීකරු ලොකු දල ඇතෙක් ඉඳලා තියෙනවා. ඉතින් බොහෝම කීකරු දල ඇතෙක් ස්වාමීන් වහන්සේ මේ කතාව දන්න ඇති. ඉතින් ඒ රජතුමා එක දවසක් කියනවා මේ ඇත්ගාලේ විශාල ඇත්තු ප්‍රමාණයක් ඉන්නවා. මේ ඇත් ප්‍රමාණය තුලින් ඉතාම හීල ඇතෙක් හස්තියෙක් විශේෂ රාජකීය ගමනකට මට මේ සම්බන්ධ කරලා දෙන්න කියනවා.
ඇත්ගොව්ව මොකද කරන්නේ අර ඇත්ගොව්වට ලොකු විශ්වාසයක් තිබ්බර ලොකු දළඇතාව සරසලා මගුල්ලතක් විදියට සරසලා රජතුමාට බාර දෙනවා. පස්සේ රජතුමා මේ ඇතාගේ පිටේ නැගලා බොහෝම විශ්වාසයෙන් යන්නේ. මොකද ඇත්ගොව සහතිකයක් දුන්නනේ, මෙයා අහිංසකයි, මෙයා අනිහිතමානී, يعني මෙයා සංවරයි කියලා කීකරුයි කියලා. හැබැයි මෙහෙම යම් කිසි යොදුන් ගණනක් යනකොට මේ ඇතාට අරමුණු වෙනවා ඇතින්න. ඒ ඇතින්න අරමුණු වෙනවත් එක්කම ඇතාගේ හිතේ රාගය උපදිනවා. සඳහන් කරනවා ඒ ඇතා කොච්චර නොසන්සුන් වුණාද කියලා. සායනාංශ ඒ දුවන්න ගත්ත දිවිල්ලට ඇතා ඇතින්න පිටිපස්සේ රජතුමා ගහ කත්තකෙල්ල තමයි බේරලා තියෙන්නේ. එහෙමයි ධම්මව දක්වා තියෙන්නේ. ගහ කත්තකෙල්ල තමයි බේරෙන්නේ. පස්සේ හැබැයි රජතුමා බොහෝම රාජදහසට පත් වෙනවා. මේ වගේ අවිනීත අසංවර ඇතෙක් තමන්ට මේ ගමනට මේ යෙදෙව්වෙක් ගැන ඇත්ගොව්ව ගැන පස්සේ ඇවිල්ලා නොසෑහෙන ඇත්ගොව්වට චෝදනා කරනවා. ඇත්ගොව්ව කියනවා නෑ මෙයා හරීම කීකරුයි, හරීම කීකරුයි. පස්සේ රජතුමා කියන එන ඔප්පු කරලා පෙන්නන්න කියලා. ඊට පස්සේ ඇත්ගොව්ව කරන්නේ විශාල මේ ගිනි ගොඩක් ගහනවා. ගිනි ගොඩක් ගහලා ඇතා ඇතෙන්ට ගෙනල්ලා දැන් ඇතා දවස් දෙකකට තුනකට පස්සේ අර අරක සංසිඳුනට පස්සේ ඇතා ආපහු වෙනවා. ඊට පස්සේ සායනාංශ මේ ලොකු ගිනි ගොඩක් ගහලා ඇතාට පේන්න මේකට දානවා යකඩයක්. යකඩයක් දාලා ඒක රතු වෙනකම්ම ගිනියම් කරනවා. ගිනියම් කළා ගිනියම් කළා ඊළඟට ඒ කඳුවකින් ලොකු අඬුවකින් අතට අරගෙන අර ඇතාට ඇත් භාෂාවෙන් කියනවා මම මේක දානකොට අල්ලන්න කියලා. දැන් රජතුමාට ඔප්පු කරවන්න ඕන මේ ඇතා කීකරු ඇතෙක් කියලා. ඉතින් ධම්මපද අටුවාවේ සඳහන් වෙනවා අර ඇත්ගොව්ව සාවින්හංශ අර යකඩේ රත් වෙච්ච යකඩේ ඇතාගේ පැත්තට දානකොට ඇතා හොඳින් අල්ලගන්නවා. ඇත්ගොව්ව එපා කියනකම අල්ලගෙන ඉන්නවා. එතකොට සාවින්හංශ රත් වෙච්ච යකඩයක් චිටි චිටි ගාලා පිච්චෙද්දි තමන්ගේ ස්වාමියා වෙනුවෙන් අල්ලගෙන ඉන්න පුළුවන් ඇතාට. රාගය හටගත්තම මොකද උනේ? ඇත්තම තමයි දැන් රාගය කියන්නේ ගින්නක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රාගය අග්ගියක් විදිහට ගින්නක් කියලා දේශනා කරනවා. එහෙමයි. රාගය හා සමාන ගින්නක් නැහැ කියලා. ගින්නක් නැහැ කියලා. ඒකෝට ඒ ගින්න ඇති වුණාම ස්වාමීන් වහන්සේ තමන්ගේ තත්ත්වය අමතක වෙනවා. තත්ත්වය අමතක වෙනවා. තමන් අම්මද, තමන් තාත්තා කෙනෙක්ද, තමන් සමාජයේ ගරු කරන කෙනෙක්ද? ඒ එකක්වත් පිළිබඳව අදහසක් වෙන්නේ නැහැ. ඇයි? එයා ඒකට වහල් වෙනවා. ඒ කියන්නේ සයන්නාස දැන් අපිට දැන් කෙනෙක්ගේ හිතේ රාග හිතක් පිපිලා කාමිත්‍යාචාරය හැසිරෙනකොට උනත් අපට කේන්තිනේ. එහෙම සමහර දැන් නිවෙස්වල සමහර දැන් බාහිරයව කාමී වර්ධව හැසිරෙනකොට සාමියාට හරි කේන්ති. රණ්ඩු කරනවා, ඩබර කරනවා, ගහනවා. සාමියා කාමී වර්ධව හැසිරෙනකොට බාහිරයව ඒ වගේ. ඒකට නොඑක දඬුවම් දෙනවා, ඒ වර්ධේ දෙනවා කියලා. නමුත් ඇතාගේ සිද්ධියෙන් පේනවා එච්චර ස්වාමින්වහන්සේ හීල අර සාමියාට ආදරය කරන සතාට උනත් රාගය හටගත්තට පස්සේ මොනව වෙනවද දන්නේ? එහෙම දැන් සත්‍යම දැන් බොහෝ දිනෙත් තියෙන ගැටලුවක් තමයි සාන්නහස දැන් මේ. ඇත්තටම බොහෝම ගුණයහපත් මිනිස්සු ඉන්නවා. එහෙමයි සාන්නහස. ඒ කියන්නේ හිම පුදුමාකාර විදිහේ ශ්‍රද්ධාව තියෙන ඒ දරුවන්ට ආදරේ, දරුවන්ට ආදරේ. නමුත් අර වගේ තැන්වලදී සාන්නහස අධික රාගය තිබ්බහම ඒ පැත්තටම නිකන් අර බලහත්කාරයෙන් ඇවිල්ලා ඇදගෙන යනවා වගේ. එහෙමයි. නිකන් අර දරුණු අතකින් බලහත්කාර කමක් කරගෙන නිකන් අපි ඇදගෙන යනවා වගේ අපි දුබල වෙලා ඉන්න වෙලාවක. එහෙමයි සානසර. ඒ වගේ අර රාගය විසින් තමන්ට තමා පාලනය කරගන්න බැරි වෙන මට්ටමකටම රාගයේ ස්වාමීන් වහන්සේ උඩු දුවනවා. එහෙමයි. එහෙම වුණාම ඒක නම බලෙන් හරි ඇදගෙන යනවා. එයාම දන්නවා, සමහර දන්නවා මම මේක වැරදි කියලා. නමුත් අර රාගය නැමෙති මේ ගින්නට හසු වුණාට පස්සේ ඒකෙන් පිච්චි ඒක දැවෙනවා ස්වාමීන් වහන්සේ අපහසුතාවේ. එයා ඒ පැත්තට ඇදලා යනවා සාන්න. මොනතරම් සැලසුම් යොදාගෙන හිටියත් ආයෙ නම් මේ වර්ධ කරන්නේ නැහැ කියලා ඒක හටගත්ත වෙලාවට ඒ ඔක්කොම සැලසුම් දියවිලා යනවා. දියවිලා යනවා සාන්න. දැන් ওই බුදුරජාණන් වහන්සේ මට මතකයි එක සූත්‍රයක දේශනා කළා තියෙනවා මේ අධික රාගයේ තියෙන කෙනා මෙලුවක් පිරිනව කියනවා. පරලොවක් පිරිනව කියනවා. දැන් සාන්නස දැන් එහෙම චරිත අපිට සමාජ උනිතරම් හම්බේනවනේ. දැන් බොහෝ මොහොතට ව්‍යාපාර කරගෙන බොහෝ මොහොතට ගෞරවාන්විතව ජීවිතය ගත කරන අය මේ රාගයේ හින්න සානහස දැන් නොකෙරෙන දේවල් තමන්ගෙන් තින් කරනවා. දැන් මේ රාගය කියන්නේ සානහස ඇත්තටම අපේ ළඟ තියාගෙන ඉන්න හතුරෙක් වගේ. දැන් අපි අද මෙහෙම හොඳට හිටියට මම හෙට මොන වගේ විපත්තියක් කරගයිද දන්නේ නැහැ.
දැන් අද මෙහි හිටියට ඒ රාගය තමන්ට මොන වගේ හතුරුකමක් කරයි? තව මොන වගේ තන අඝාතය කර දමයිද කියලා කියන්නේ. ඒ කියන්නේ දන්නවද දැන් අපිට හතුරෙක් ඉන්නව නම් දැන් ඔබහස කියන විදිහට දැන් අපිට හැමතිස්සෙම අදහසක් තියෙනනේ මොනවා මේ මිනිස්සු හෙට කරයිද දන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඒ වගේ මේ මොන ගිනි ගැඩියක් පත්තු කරයිද දන්නේ නැහැ. يعني විශ්වාසයක් නැහැනේ. එහෙමයි. ඒතර ඒ වගේ අවිශ්වාසයෙන් බැලිය යුතු සතුරෙක් කොට දැකිය යුතු මේ හැඟීමක් එක තමයි මේ ලෝකයා මෙච්චර ගනුදෙනු කරමින් බොහෝ දුක්ඛදාය තත්ත්වයකට එහෙමයි සන්න පත් වෙන්නේ. අතර මේ එහෙම වුණහම සන්නහස මේ ගරු කළ යුත්තට ගරු කරන්නේ නැහැ. ඒතර දෙමව්පියන්ට උනා කී කරු වෙන්නේ නැහැ. ඒතර සාමිය භාර්යාව උනාත් කී කරු වෙන්න එහෙම හිතෙන්නේ නැහැ. ඇයි අර ඒ තරම් රාගය උඩුදුවලා තියෙන හින්දා. ඒ කියන්නේ රාගයෙන් අරමුණු වෙන වස්තුව අත්දකින්න අත්මිදින්න තමා සතු කරගන්න යන ගමනේදී අම්මල තාත්තලා සාමිවරු භාර්යාවරු දරුවෝ ඔක්කොම දෙකේ කුලයට වැටෙනවා. එහෙම සාමනස. අර අරක අත්දැකීම තමයි මේ ලෝකයේ මේ පරම සැපත විදියට ඒ අකුසලයේ අවිද්‍යාවත් එක්ක එකතු වෙලා වහන වැහිල්ල තුල අපිට ඇති කරවන්නේ. එහෙම සාමනස. ඇත්තටම දැන් යට ඒ විදිහට අර මේ රාගී ඇති භයානකත්වයේ සනසේ රාගී ඇති ආදීනමය බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු ආකාරයට මෙනෙහි කරොත් එහෙම අපිට මේ රාගයෙන් දුර වෙන්නට පුළුවන් කමක් තියෙනවා. එහෙමයි සායනාංශ මේ කාරණේ කියලා අපි සංඥා දෙකට යොමු වෙන්න ඕන. දැන් සමාජය තුළ සමහර අය ඉන්න සායනාංශ දැන් බණ අහනවා. ඊළඟට භාවනා වැඩසටහන් වලටත් යනවා. සීලයත් යම් කිසි විදිහකට ආරක්ෂා කරනවා. දැන් යාළගේ අතින් කාමිත්‍යාචාරයක් වුණ ගමන්ම ඔන්න දැන් ලෝකයා ගරහන පටන් ගන්න. අනේ මහලොකු උපාසක මහලොකු උපාසිකාව ඒ විදිහටනේ කියන්නේ. එහෙම ගරහනවනේ. ඒ කියන්නේ සායනාංශ ඒකත් අපි තේරුම් ගන්න ඕන අපේ පින්නතුන් ධර්ම ශ්‍රවණ තුලින් යම් කිසි දෙයක භාවනා කිරීම තුලින් දහම් වැඩසටහන් වලට සම්බන්ධ වීම තුලින් කුසල් උපදිනවා. හැබැයි ඊට වඩා රාගය බලවත් නම් ඒ රාගය හැමුවේ අර කුසලය පරදිනවා. දියාරු වෙලා යනවා. එහෙමයි සාන්නාස. ඒක තේරුම් ගන්න ඕන සමාජයේ ධර්මයේ තුල ඉන්න අය දිහා බලලා සමහර අය ගරහනවා මේ මිනිස්සු බණත් අහනවා භාවනාත් කරනවා ඒ උනට බලන්නකෝ මේ කාම වලද හැසිරෙනවා කියලා. ඒක වෙන්නේ එයාලාගේ හිතේ අර බණ භාවනා කිරීම තුලින් ඇති කරගත්ත කුසලයට වඩා එයාලගේ හිතේ සංසාරෙම පුරුදු වෙවි ආපු අර රාගය හටගන්නකොට ඒ රාගය ඉතා බලවත් විදිහට ක්‍රියාත්මක වෙනකොට අර ඇති කරගත්ත කුසලයට ඒක දුරු කරගන්න හයිය නැහැ. අන්තිම සනස කාලයක් තිස්සේ මහන්සි වෙලා වෙහෙස වෙලා කැප වෙලා ලබාගත්තේ ගරුත්වය අර වගේ ලාමක අකුසලයක් ශණයක් හේතු වීම නිසා ඔක්කොම නැති වෙලා යනවා. නැති වෙලා යනවා. එතකොට සායනාංශ දැන් ඔබ වහන්සේ දැන් මුලින් සඳහන් කළ විදිහට මේ අට්ටික සංඥාව සහ අසුභ සංඥාව තුළින් මේ අනවරාගන සංසාර ගමනක අපි අසරණ කරපු අකුසලය එහෙම අපිට අසරණ කරන්න කරවන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම සම්සන්නද ඇත්තන සම්මාසේ කතාව හැදීම වටිනවා. මොකද මේ ධර්මයේ තුලින් අපිට පුළුවන් අකුසලයේ අසරණ කරන්න මහරේ අසරණ කරන්න පුළුවන් කොහොමද? එතකොට මේ අපේ ජීවිතේ අපි කල්පනා කරන්න ඕනේ ඇත්තටම තාම සම්මාසේ රාගයේ තියෙනවා ඉවරයක් නැහැනේ. එහෙමයි. මේක ඉවරයක් නැහැනේ. කොතරම් වින්දත් කොතරම් ආස්වාදයේ ලැබුවත් ඉවරයක් නැහැ. හැමදාම වෙහෙසක්මයි දැනෙන්නේ. හරියට පිපාසල ලුණු වතුර බොනවා. ලුණු වතුර බොනවා වගේ. එහෙමයි. එන්නෙන පිපාස වැඩි වෙනව මිසක් එහෙමයි. ඇතිවීමක් නැහැ. ඇතිවීමක් නැහැ. එතකොට සායනාංශ අපි අට්ටික සංඥාව තුලින් එහෙමයි. අට්ටික සංඥාව තුලින් මේ බලවත් අකුසලයට ප්‍රහාර එල්ල කරන්න අපි මොන වගේ ක්‍රමවේදයක්ද භාවිතා කළ යුත්තේ කියලා බැලුවා. සන්නහස ඇත්තට මේ රාගය දුරු කිරීමට සන්නහස අපට ප්‍රබල හැඟීමක් රාගය දුරු කරන්න අපිට ඇති වෙනවා. මේ අට්ටික සංඥා වැඩි මුතේ. දැන් අපේ ස්වාමීන් වහන්සේ අපේ ශරීරයේ තියෙන මේ ඇට කූඩුව ගැන අපි මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. දැන් උදාහරණයක් විතරේ ගත්තොත් අපි දැන් ඇවිදිනවනේ. දැන් ඇවිදිනකොට අපිට නිකමටවත් හිතෙනවද අපි මේ පය තියන්නේ මේ ශරීරයේ තියෙන මේ ඇට කටුකොඩ හින්ද කියලා දැන් අපේ ශරීරේ කෙලින් වෙලා තියෙනවා. එහෙමයි. දැන් එතකොට අපි දැන් කොහේ හරි දොරකට හරි කොහේ හරි තට්ටු කරාම තට්ටක් ගන්න සද්දයක් එනවා. දැන් ඇට කටුකොඩක්
එහෙම නැත්නම් මේ ශක්තිමත් ද්‍රවයක් තියෙන හින්දානේ ඒ වගේ શબ્දයක් කියන්නේ. නැතුම එක මස් ගොඩක් විතරක් තිබ්බනම් මස් ගොඩක් විතර තිබ්බනම් එහෙම ටක් ටක් ගලහත් දෙන්නේ නෑ. શબ્දයක් කියන්නේ නෑ. එතකොට දැන් අපි මේ අට්ටික සංඥා සනස වර්ධනය කිරීමේදී අපි ඉස්සෙල්ලාම බලන්නට ඇට සැකිල්ල පිළිබඳව අපි අවබෝධයක් ඇති කරගන්නවා. කියන්නේ මෙතන ඇට සැකිල්ලක් තියෙනවා කියලා. මෙතන ඇට සැකිල්ලක් තියෙනවා කියලා. දැන් තමන්ගේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා ඒ ඇට සැකිල්ල දිහා දැනි දැනි ඉන්නට ඕනි සමහස. දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් අපේ හිස් කබල තියෙනවානේ. දැන් අපිට පේන්නේ මස් ටික විතරනේ. දැන් මේ හැම ටික මේ කෙස් ටික ඒ ටික විතරයි අපිට පේන්නේ. දැන් බොහෝ දෙනෙක්ට සාමිනවහන්සේ පුළුවන්කම තියෙනවා සාමාන්‍යයෙන් දැන් රාගය ආදී මේ ධර්මයන් උපදවා ගන්න උදවියට ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් ඇඳුම් විනිවිද දැකලා සාමාන්‍ය රාගය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් දිහා බලලා යටින් තියෙන හැම අරමුණු කරගන්න පුළුවන්. අරමුණු කරගන්න පුළුවන්. එතකොට දැන් අපි කරන්න ඕනේ එතනින් නවතින්නේ ඒක නෙමෙයි. එතනින් එහාට අරමුණු කරගත්තන අර රාගය නැති වෙනවා සාමාන්‍ය. ඒ කියන්නේ හැමට යටින් තියෙන අස්ති පංජරය පිළිබඳව එහෙමයි. අස්ති පංජරය පිළිබඳව අවබෝධය ඇති කරගන්නවා නම් අන්න අපිට ඒ රාගයෙන් දුර වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අපිට කෙනෙක්ගේ මූණක් දැක්කම ස්වාමීන් වහන්සේ මේක හැඟීමක් විදිහට එන්නේ. දැන් මුලින්ම තමන්ගේ අධ්‍යාත්මික වශයෙන් මේක හඳුනා ගන්න ඕනේ. දැන් ඇස් දෙක පියාගෙන අර වගේ හිස් කබලක් පිළිබඳ අපිට සටහනක් තියෙනවනේ. ස්වාමීන් වහන්සේ මේ මේ අට්ටික සංඥා වඩද්දී මේ දැන් ඇත්තට අපේ හිස් කබල අපේ ඊළඟට අපේ කොඳු ඇට පෙළ අපි මුකුත් දැකලා නැහනේ. එහෙමයි. එතකොට දැන් අට්ටික සංඥාවක් වඩන්න ඇට සැකිල්ලක් වගේ දෙයක් අවශ්‍යද? එහෙමයි සනස මෙහෙමයි. අර ඒ ඇට සැකිල්ලේ ඡායාව අපිට මතකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිස් කබල කියද්දී අපිට මතක් වෙන්න ඕන හිස් කබල කියන්නේ මෙහෙම එකක්. එහෙමයි. දත් ඇට කියද්දී, අත් ඇට කියද්දී, පා ඇට කියද්දී, කෙණ්ඩ ඇට කියද්දී, ධනිස් ඇට කියද්දී මේ වගේ එකක් කියලා සංඥාවක් එන්න ඕන නිසා අපි අස්ති පංජරය දිහා බලනවා. බලනවා. එහෙමයි. එතකොට දැන් ඒ හැඩේ ඒ සංඥාව අරගෙන අපි කරන්නේ අපිට ඒක උපමා කරගන්නවා. දැන් මගේ හිස අරමුණු වෙනකොට මගේ හිසෙත් මේ වගේ මේ අස්ති පංජරයත් මේ හිස් කබලක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය අපිට ඇස් දෙක වහගත්තට පස්සේ මෙතන දැන් ඇස් දෙක කියලා කියන්නේ සායනාංශ ලොකු කුහර දෙකක්නේ. එහෙමයි. ඒ කුහර දෙක මැදනේ ඇස් බෝල දෙක තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ අර හිස් කබලක් දිහා හොඳට බලපු කෙනා තමන්ගේ ඇස් දෙක වහගෙන මෙතන මේ ඇස් බෝල දෙක වටේ තියෙන අර වල වගේ දැල්ලුවොත් එහෙම සායනාංශ අල්ල ගන්න පුළුවන් අපිට. එහෙමයි. ඒ කුහර දෙකක් තියෙනවා. ඊළඟට මෙතන මේ නාස් ඇටයක් තියෙනවා. එහෙමයි. නලල් ඇටයක් තියෙනවා. මෙතන හකු පාඩා තියෙනවා. මෙතන මේ දත් ඇට ටික පේලියර් තියෙනවා කියලා. ඒ විදිහට අර තමන් අර ඉස්සෙල්ලා බාහිරින් අර දැකපු හිස් කබලේ තියෙන ලක්ෂණ ටික මේකට යොද යොදා දැනි ඉන්න ඕන. එහෙමයි. ඇත්තටම සනස දැන් ඒක අපිට මේ ප්‍රත්‍යක්ෂයෙන්ම තව අවබෝධ වෙනවනේ. දැන් අපි ඔලුවට තට්ටු කරොත් එහෙම. එහෙමයි. මුකටද සද්දේ වදින්නේ? තක්ටක් ගාලා මේ වදින්නේ කිස් කබලට වදින්නේ. එතකොට දැන් අපි මුහුණ සෝදනකොට එහෙම අපිට මේ දැනෙනවා සානස. ඒක අපිට හැඟීමක් විදිහට අර ඒ බව දැනි අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. මේ හිස් කබල අර සානස දේශනා කරා වගේ දැන් අපි ඇස් දෙක කියලා දකින්නේ මේ මස් ගඩුවනේ. දැන් එතනින් එහාට ඒ මස් ගඩුව වටේ තියෙන ඒ කුහරය බලන්න පුළුවන් නම් සනස අපිට එතකොට අර රාගයේ කිසිම දෙයක් නිසාවත් ඇති වෙන්නේ නැහැ. මොකද අපි ඇස් දෙක ලස්සනයි කිව්වට නේද, නාසය ලස්සනයි කිව්වට, මුඛය ලස්සනයි, හිනාව ලස්සනයි කිව්වට අපිට හැඟීම ඇති වෙන්නේ නැහැ. මොකද හිනාව තියෙනුත් ප්‍රකට වෙන්නේ අට්ටික සංඥා. අට්ටික සංඥා. මොකද හිනා වෙලා පෙන්වන්න වෙන මොකවත් නෙමෙයිනේ. දැන් අපිට හිනා වෙලා වෙන මොනවා හරි පෙන්වන්න තිබ්බනම් ගැටලුවක් නැහැ. කෙනෙක් ඉස්සරහා රාපු ගම හිනා වෙන්න වෙන ක්‍රමයක් තිබ්බනම් ගැටලුවක් නැහැ. එහෙමයි. දැන් තියෙන මේක හිනා වෙච්ච තැනම අපි ඇට සැකිල්ල වෙන්න. එතනම සංඥාස මේ හැඟීමක් ඇති වෙනවා. මේ අපිට ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. මොකද අට්ටික සංඥාව එතනින් අපිට විනිවිද දකින්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඊළඟට සායනාංශ මේ මේක දැන් තමන්ගේ පැත්තේ ඉස්සෙල්ල හොඳට වර්ධනය කරගන්න ඕනේ සායනාංශ කියන්නේ. දැන් ඔය තමන්ගේ හිස් කබල පිළිබඳව තමන් දැනි ඒ පිළිබඳව මෙනෙහි කර කර ඉන්නකොට තමන්ගේ හිස් කබල තමන්ට හොඳට වැටහෙනවා සායනාංශ. ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ප්‍රකට වෙන්න පටන් ගන්නවා. තමන් මෙතෙක් කියලා හිතන් හිටියේ තමන්ගේ මූණ කියන්නේ මේ මස් තියෙන මේ විදිහට මේ මස් වලින් පිරුණ මේ හමු වලින් පිරුණ
මුහුණක්නේ තමයි මවාගෙන හිටියේ. දැන් අර විදිහට ටික 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 අර අට්ටික සංඥා ප්‍රකට කරගන්න කෙනාට තමන්ගේ මුහුණ විනිවිද දැකලා තමන්ගේ මුහුණ තවන්ට පුළුවන්කම තමයි හිස්කපල දකීමේ හැකියාව තියෙනවා සාමනහස. දැන් එතකොට තමන්ට හැඟීමක් එනවා. දැන් අර මස්සස මස් ටික පේන්නේ නැහැ. තමන්ගේ එතකොට අර කුහරය තමයි පේන්නේ. ප්‍රකට වෙන්නේ කුහරය. ඒක දැන් නාසයට අවධානය යොමු කරනකොට මේ මස් ටික නෙමෙයි පේන්නේ අර ඒ නාසයේ තියෙන කුහරය පේන්නේ. ඒක සාමනහස අපිට නුවණින් දකින්න ඕනේ. ඒ කියන්නේ දැන් අර ඇටසැකිල් අර වෙන ඇටසැකිල්ලක් දිහා බලලා ඒකෙන් ගත්ත සංඥාව උපකාර කරගෙන මෙතනත් මෙහෙම දෙයක් නේද තියෙන්නේ කියලා හිතනකොට තමන්ගේ දේ දැනෙදෙනේ තමන්ට ඒක විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ ඇටසැකිල්ල අපිට දැනෙන මට්ටමටම ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද අට්ටික අස්ථිපංජරය ඇසුරු කරගෙන මේ විඥානේ වැඩ කරන නිසා. එහෙමයි සාහනහ. ඒ නිසා අපිට අර හිස් කබලෙම දැනිදෙනි ඉන්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන්. ඊළඟට සාහනහස අපි ටිකෙන් ටික මේක බෙල්ලේ තියෙන ඒ ඇට ඊළඟ උරිස් ඇට ඊළඟට අත් ඇට ඒවා දැනි දැනි අපි මේක තින්සයන්ද පැයෙන් දෙකෙන් දවසෙන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. එහෙමයි අර හැංගීම ඇති වෙන්නේ සහ කමතහන වැඩෙන තුරු. දැන් තමන් වාඩි වෙලා ඉන්නකොට දැනෙන්න ඕනි මේ තමන්ට දැනෙන්න ඕනි මේ ඇට සැකිල්ලක් වාඩිලා ඉන්නවා කියලා හැංගීම එන්න ඕනි සමහරු. ඒ කියන සානස මේක හොඳට වැඩිච්ච කෙනෙකුට දැන් ඇවිදිනකොට ඇටසැකිල්ලක් ඉස්සරහට යනවා කියන සංකල්ප ඇති වෙන්නේ. එහෙමයි සාන්නාස. දැන් වාඩි වුණාට පස්සේ ඇටසැකිල්ලක් වාඩිලා ඉන්නවා වගේ දැනෙන්නේ. එහෙමයි. ඇඳේ ඇලවෙනකොට ඇටසැකිල්ලක් ඇලුණා වගේ දැනෙන්නේ. එහෙමයි. ඊළඟට අපි හිතමු දැන් කෑම කනකොට දැන් මේ ආහාරයම විකිනකොට එහෙම මේ හකු පාඩා ටික මේ මොනවද වෙන්නේ ආදී වශයෙන් අතේ අත් ඇට ටික. එහෙමයි. ඒ කියන්නේ අර මේක සම්පූර්ණයෙන්ම අස්ති පංජරය ගැන අත්තික සංඥා ඉපදුණු කෙනෙකුට මේ සාමාන්‍ය ජීවිතයේ සායනාවේ මෙහෙම දෙයක් වෙන්නේ. දැන් සමාජ ඉන්නවානේ මේ මම ලස්සනයි කියලා සංකල්පවල පිහිටපු අය. එහෙම. ඒක අපි පිළිතු හොඳට තේරුම් ගන්න ඕනේ උපමාව. දැන් මම ලස්සනයි කියලා සංඥා තියෙන කෙනා වාඩි වෙන්නේ තේ හැංගිමින්නේ. එහෙමයි. ඊළඟට මම ලස්සනයි කියලා හිතාගෙන ඉන්න කෙනා නගරයක් මැදින් යන්නේත් එහෙමනේ. එහෙමයි. මේ ලස්සන කෙනෙක් ඉස්සරහට යනවා. ඇවිදීමේදී නිර්සන හැම දෙයකම හැම ඉරියව්වකදීම එයාගේ ඔළුවේ වැඩ කරනවා ලස්සන කෙනෙක් මා. හැඟීමක් ඒක. දැන් අට්ටික සංඥාව හොඳට වැඩිච්ච කෙනාට හැම ඉරියව්වකදීම ඇටසැකිල්ලක් කියන හැඟීම තියෙනවා. එහෙමයි. හරියට අරයට හැම සිද්ධියකදීම කියන්නේ අපි දන්නවා දැන් කතා කරන්නේ ගියාට පස්සේ ඒ ඇතුළාන්තයේ මම ලස්සනයි කියලා හිතාගෙන ඉන්න කෙනාගේ කතාවෙත් ඒ ගතිය පේනවනේ අපිට. කතාවෙත් ඒ ගතිය පේනවා. ඒ අහංකාරකමට නහවෙත් කතාවෙත් හැසිරීම. ඒ කියන්නේ යාගේ හැම ඉරියව්වකදීම ලස්සනයි කියලා හැඟීම තියෙනවා කතා බහ කරද්දී. එතකොට දැන් නාද්දිත් අර ලස්සන කෙනෙක් නානවා වගේ අදහසක්. එහෙමයි. අට්ටික සංඥාව සාවින්නාංශ හොඳට වැඩවලට පස්සේ මොකද වෙන්නේ? ඔය හැම ඉරියව්වකදීම ඇටසැකිල්ලක් කියන හැඟීම වෙනවා. එහෙමයි සාමයි. ඊළඟට සාවින්නාංශ තමන්ගේ පැත්ත ගැන ඒ වැනි ලොකු හැඟීමක් ආවට පස්සේ නේද බාහිර පැත්තට දාන්නේ. එහෙමයි සාරා. ඊළඟට තමයි බාහිර පැත්තට යොමු වෙන්න ඕනේ. එහෙමයි. එතකොට දැන් තමන්ගේ ශරීරයේ ඇටසැකිල්ල එහෙම ප්‍රකට කරගත්ත කෙනාට අනුන්ගේ ශරීර දිහා බලනකොටත් ඒ හැඟීම උපදින විදිහට හිත සකස් කරගන්න ඕනේ. ඒක මානසිකාර කරන්න වෙනවා නේ සාරා. මානසිකාර කරන්නම වෙනවා සාරා. මොකද දැන් තමන්ගේ ශරීරයේ පිළිබඳව ආසාවක් ඇල්මක් තියෙනවා. මේක හොඳයි මේක සුන්දරයි කියන හැඟීමක් නේද. ඒක කඩාගත්තා. දැන් ඒ අන්නයිගේ ශරීරයේ කියන රාගය ඇති වෙන්නේ. ඒතර ඒ ශරීරවලත් තියෙන ඒ ඇටසැකිල්ල දැන් මගේ පැත්තෙන් බලලා දැන් මම අනිත් පැත්තත් බලනවා. ඒ කියන්නේ සානස් දැන් තමන්ගේ අම්ම දිහා වුණත් එහෙම බලන්න ඕන. අම්ම කියන්නේ තර වගේම හිස් කබලක් තියෙන, ඇස් කුහර තියෙන, නාසයට තියෙන, අත් ඇට පායත් සහිත එකිනෙකට ඇනවලින් සම්බන්ධ වෙලා නැති, ගැට ගහලා නැති ඇට කෑලි එකතු වෙච්ච විඥාණයෙන් එහෙම හේ දුවපයින් එකක් විදිහට අම්මව පේන්න ඕනේ. එහෙමයි සන්නාස. තාත්තා වුණත්, දරුවෝ වුණත් එහෙමයි. මේ දරුවෙක් ඉතින් අතර අරගෙන නලවද්දි එහෙම ඉතින් ওই සංකල්පෙන්න ඕනේ. එහෙමයි. අත්‍තරම දැන් එහෙම කියනකොට සමහර විට ඒක කරන්න බෑ අමාරුයි කියන නමුත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ සායනා සමහර අයට තමන් ජීවත් වෙලා ඉන්න කම්ම දරුවගේ ශරීරය ඇටසැකිල්ලක් තියෙනව කියලා සංකල්පේ ඇති වෙලා නැතුව මැරෙන්නේ. තමන්ගේ භාර්යාවගේ ශරීරය ඇතුලේ ඇටසැකිල්ලක් තියෙනවා කියලා සිහියක් උපදින්නේ නැතුවයි සමහර අය මැරෙන්නේ. එහෙනම් අවුරුදු 20ක් 30ක් භාර්යාව ඇසුරු කළා. හැබැයි භාර්යාවගේ ශරීරය ඇතුලේ මේ වගේ තවත් ඇටසැකිල්ලක් තියෙනවා කියලා මතක් වුණේ නැහැ. එහෙම. ඒ වගේ එච්චර මුලාවකින් මේ මස් ගොඩට අහුවෙලා
ඒ මස්කුඩ රූපාදානේ වෙලා ඒක සුබ සංඥාවෙන් ඉතින් ඉතින් රණ්ඩු කරමින් පොරල්ලමින් අනිතයට අයිති වෙන්න දෙන්නේ නැතුව රැකගනිමින් ලොකු යුද්ධයකදීලා මස්කුඩ නිසා ෆවුට් කරගෙන හොඳට එහෙමයි බොහෝ අය මේක ඇතුලේ ඇටසැකිල්ලක් තියෙනවා කියලා අදහසක්වත් නැතුව මැරෙන්නේ ඒ අදහස නැති වෙන්නේ නැති වෙන්න පව කරන අවස්ථාවත් වැඩි වෙනවා වැඩි උපාදාන වැඩිනේ මේ අට්ටික සංඥා උපදින්න උපදින්න උපාදාන රාගාදී කෙලෙස් අඩු වෙනවා එහෙමයි ඒ විදිහට සායනාංශ මේ බාහිර ලෝකයට දාලා අපි හොඳට බලන්න ඕන නේද එහෙමයි දැන් අතන සනස අර ඒ හැංගීම ඇති කරගත්තාම අපිට ඒ කියන්නේ දැන් දැක්කහම ඇටසැකිල්ල පේන්නේ නැහැ සමහර අය කියයි එහෙම නම් දැන් යන අය ඇටසැකිලි විදිහටද පේන්නේ කියලා එහෙම නෙමෙයි අර හැම විනිවිද ගිහිල්ලා අපිට ඒ දැකීමේ සංඥා නැති වෙනවා. දැන් කෙනෙක් දැක්ක ගමන්ම අපිට හැඟීමක් ඇතිවෙනවා මේ මේකත් මේ ඇටසැකිල්ලක් නේ කියනේ සංඥාව හැඟීම ඇති වෙනවා. එතකොට රාගයට එන්න ඉඩක් නැහැ. රාගයට එන්න ඉඩක් නැහැ සංඥාස. මොකද රාගයට එන්න නම් අනිවාර්යයෙන් මේ ශරීරයේ දකිද්දී ලස්සනයි, සොඳුරුයි, මధుරයි කියලා හිතෙන්න ඕන. එහෙමයි. දැන් ඇටසැකිල්ලක් කියන සංකල්පය ආවට පස්සේ ඕටි කින් නැහැ නේ. එතකොට රාගයට එන්න ඉඩක් නැහැ. එන්නෙම නැහැ සංඥා. එන්නෙම නැහැ එතකොට. එහෙමයි. එතකොට මේ ඒ විදිහට අපිට මේ අට්ටික සංඥා සානස් උපකාරී කරගෙන දැන් ඔය ඇත්තටම අට්ටික සංඥා වැඩි වෙන සානස් අපේ සියම් සියම් තැන් පවා ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ එතකොට දැන් අපි මේ ඇඟිලි ගත්තට අපි මේ ඇඟිලි අපි දකින්නේ මේ මෙතන ඉඳන් මෙතෙන් විතරනේ. එහෙමයි. මෙතනක් තියෙනවා වෙනම මේ මේ කුරුක් කුරුක් වගේ. කුරුක් වගේ. මෙතන දැන් මෙතන අපි හිතන්නේ මේ පහක් විදිහට දැන් මෙතනක් තියෙනවා කුරුක් කුරුක් එකතුවක්. එහෙමයි. දැන් අපේ අත් ගත්තම අපි දකින්නේ මේ ටික එක දිගටම තියෙන්නේ මේ එක මේ කෝට්ටක් වගේ තියෙනවා කෝට්ටක් වගේ තියෙනවා එතනත් නිකන් තියෙන සමස සම්බන්ධ දෙකක් තියෙනවා ඒක දැනගන්න තමයි අර ඇටසකිල්ල දිහා බලන්නේ බලන්න සමස දැන් එතකොට දැන් ඒ හැංගී ඒ බලන ගමන්ම සානහස දැන් Tamanටම Taman ඒක මේ උපමා කරගෙන කිරීමක් තමයි එතෙන්දි සිද්ධ කරන්නේ දැන් කන්නාඩියක් ඉස්සරහට ගියාට පස්සේ කොහොම වෙන්නේ දන්නේ අර්ථික සංඥා කඩේට ඇත්තටම දැන් මේ ඒ කියන්නේ අත්දැකීමක් ලැබවන කෙනෙක්ට නම් දත් ටික මදිනකොට මූණ දක දැන් මූණ හොදනකොට තමන්ගේ අතට දැනෙනකොට මම මේ සෝදන්නේ ඇටසැකිල්ලක් නේද ස්පර්ශ කරන්නේ මේ හිස්කබල කියන හැඟීම ඇති වෙනවා සම්මා. ඒ හැඟීමයි මොකක් කළොත් යවන්නත් බෑ ඒක. ඉතින් වතුර පයින්ට් එකක් ඇඟට දාගනිද්දී මේ ඇටසැකිල්ලක් නාවන වගේ දැනෙන ඒක නිසා. එහෙමයි සම්මා. ඒතර ඒ වගේ එන හැඟීමක්. ඒකවල දැන් දත් ටික උනස් සමනහස මදිනකොට තමන්ට වැටෙනවා ඇත්තටම මේ ඇටසැකිල්ලක් නේ මේ ඇට ගොඩක් නේ මේ දත් කියන්නේ. එනේ හැංගීම නේ මේක මේ පෙන්නඳ හිනහා ගස්සඳ අනිත් එක මේක මේ මේක නිසා මේ මාන්න ඇති කරගන්න දෙයක් නෙවෙයි කියන හැංගීම ඇති වෙනවා. එහෙම විශේෂයෙන්ම දැන් මේ රූපේ නිසා රූප මදේ එහෙම ඇති වෙනවා නේ කියන්නේ මම ලස්සනයි හරි මොනවා හරි දැන් යම් කිසි කෙනෙක් හොඳට අට්ටික සංඥා වලට පස්සේ සායනාංශය මොකද වෙන්නේ? ඒ සංකල්ප කොහොම බැහැර වෙලා ගිහිල්ලා මේ අධ්‍යාත්මිකව සහ බාහිරව කියන්නේ ඔය තේරගතා වල එහෙම තියෙන සායනාංශය සමහර තෙරුන් වහන්සේල සඳහන් කරලා තියෙනවා. මුළු පෘථිවි ධාතුවම ඇටසැකිලි සංඥාවෙන් දැක්ක කියලා. එහෙමයි. ඒ කියන්නේ මේ මුළු පෘථිවිය පුරාම ඉන්න කෝටි 800ක් ඉන්නනේ සයන්නාන්ත. මේ කෝටි 800ම කියන්නේ ඇටසැකිලි කෝටි 800ක්. එහෙමයි. ඒ ඇටසැකිලිම තමයි හැමතැනම දුවන්නේ, පනින්නේ, රණ්ඩු කරන්නේ, එක එක හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් මේ ස්වාමින්වහන්සේලාට මුළු ලෝකෙම සියලුම ශරීර ඇටසැකිලි සංඥාවෙන් අරමුණු වෙනකොට රාගයට ආහාර කරගන්න ශරීරයක් නැති වෙනවා. ශරීරයක් නැති වෙනවා. දැන් රාගයට ආහාරය කරගන්න ශරීරයක් නැහැ. මොකද ඔක්කොම අරමුණු වෙන්නේ ඇටසැකිලි සංඥාවයි. එතනදී රාගය අසරණ වෙනවා. එතනසනස දැන් ඔය සලස සිල්පත් කර කාරණාතක මට පුංචි කතාවක් මතක් වෙනවා. මේ තිස්ස කියලා හිටිය ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ සංසාරේ ඉඳන්ම ස්වාමීන් වහන්සේ මේ අට්ටික සංඥා වඩපු කෙනෙක්. ඒ ගිරවෙක් කියලා ඉන්න කාලේකින් සලසතර මතක ඇති. එහෙමයි. මේ අට්ටික සංඥා තම වර්ධනය කළේ. ඉතින් කොහොම හරි ලංකාවේ ඒ උප්පත්ති ලැබලා උන්වහන්සේ අර සංසාර පුරුද්දට උන්වහන්සේ අට්ටික සංඥාව බොහොම දියුණුවට වඩපු උතුමන් වහන්සේ නමක්. දවසක් උන්වහන්සේ වඩිනවා මේ පිණ්ඩපාතේ වඩිනකොට අලුත විවාහ වුණ කාන්තාවක් තමන්ගේ ස්වාමියාත් එක්ක අඩදබර වෙලා තරහ වෙලා තමන්ගේ අම්මා ඉන්න ගෙදරට යනවා. එහෙමයි. යනකොට ඉස්සරහට මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනවා. ස්වාමීන් වහන්සේ ලස්සනයි සනස ඒ වගේ දැන් විරාගික හිත් ඇති කරගෙන භාවනා කරනකොට කොහොමත් ප්‍රසන්න භාවය ඇති වෙනවනේ. එහෙමයි. මේ දැක්ක ගමන්ම මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි ඉස්සරහට ලාමක හැඟීමක් ඇති වෙනවා.
ඒ ස්ත්‍රිය හිනහා වෙලා කොහොම හරි උන්වහන්සේගේ හිත පහදවා ගන්න ඕන කියලා හයියෙන් කොක් ගහලා හිනහා වුණා. ඒක මායමක් ස්ත්‍රීන් සතු. එහෙමයි. කොක් කණ්ඩලා සිනාසීම. සිනාසීම. එතකොට ඒ හිනහා වෙනවත් එක්ක උන්වහන්සේට ප්‍රකට වුනේ දට්ටික. දැන් බලනසට දැන් අට්ටික සංඥාව වඩන මේ උතුමන් වහන්සේ නවකරක යෝගාවචරයේක්ට ඒකට උපකාර වෙන ප්‍රබලම ධර්මයක් තමයි දට්ටික. එතනින් මේක විනිවිද දකින්න පුළුවන්කම. එතන රින්ගනවා මේ අට්ටික සංඥාට. වෙන වෙන එහෙම ඇට සැකිල්ල පේන දැනකුත් නැහනේ. එහෙමයි. ඇත්තම දැන් බලාගෙන ඉන්න දට්ටික දීලා තියෙන්නේ අපිට ඇට සැකිල්ල උපදවා ගන්න උපකාරයක්. නුවණ තියෙන කෙනා ඒකෙන් ලොකු වැඩක් කරගන්නවා. ලොකු වැඩක් කරගන්න. අනුවණයි තින් ඒකෙන් රාගය ඇති කරගන්න. එහෙමයි. උන්වහන්සේට දැක්කේ උන්වහන්සේ දැක්ක ඇට සැකිල්ල. එතකොට අර වෙලාවේ උන්වහන්සේ ඒ වෙලාවෙම සමාධිය ඇති කරගෙන ඒක මෙනෙහි කළා එතනම රහත් වුණා. ඒ කියන්නේ සයන්නාංශේ ඒ ඇතිවෙච්ච අට්ටික සංඥාව කොච්චර බලවත්ද කියනවා නම් මේ කියන්නේ චිත්ත සමාධිය ඇති වුණා කියන්නේ රාගය ව්‍යාපාද තීනමිත් ඔක්කොම ටික ඒ වෙලාවේ දුර වෙලා තියෙනවා. එහෙමයි සාමාන්‍යයෙන්. සංසාර පුරුද්දත් එක්ක ආපු කියන්නේ ඇත්තට සාමාන්‍යස අපින්නත්නි අපි මේ ජීවිතේ මේ පුරුදු කරන කමටහන් මතු බලයක නිවන් දකින්න අනිවාර්යෙන් හේතු වෙනවා. නිවන් දකින්න ඇත්තටම දැන් මේ උන්වහන්සේ ඒ වෙලාවේ රහත් උනේ උන්වහන්සේගේ හේතු ටික සකස් වෙලා තිබ්බ හින්දානේ. අතීතේ ඉඳලාම අට්ටික සංඥා පුරුදු කර කර ඇවිල්ලා ඒ ටික හේතුණා අර අරමුණ හම්බුනේ. එහෙමයි. ඒතර අපි දන්නේ අනුසාරන්ස අපි කොච්චර මේ වෙනකන් අපේ පාර්මිතා ශක්ති පුරුණේ වෙලාද? සත්‍විස් බෝධිපාක්ෂිය සම්පූර්ණ වෙලාද? ඒතර අපි කරන්න ඕනේ මේ මොහොතේ නේසානස මේ මොහොතේ ධර්මාබෝධය කියන විපාසයෙන් ඉන්න ඕනේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන්කම තියෙනවා හරියටම වැඩුණොත් අපිට ඒ ධර්මාබෝධය කරන්න බැරි කමක් නැහැ. එහෙමයි. දැන් ඔබ වහන්සේ අර සිහිපත් කළපු අර ගිරවැය කතාවත් කිව්වොත් හොඳයි කියලා මට අදහසක් ආවා. එහෙමයි. එතනදී වෙන්නේ පින්නත් නිය මේ මෙහෙණවරක يعني මෙහෙණින් වහන්සේලා වැඩවාසය කරන ආරාමයක හුරතලේනේ ගිරවෙක් ඇති කරලා තියෙනවා. එතකොට මේ මෙහෙණින් වහන්සේලාත් ඔය ඇටසැකිලි කීපයක් ආරන්නේ තියාගෙන ගොඩාක් මේ සජ්ජහායනා වශයෙන් සහ භාවනාමය වශයෙන් අට්ටික සංඥා පුරුදු කරලා තියෙනවා. ගිරවත් මේව හැමදේම බලාගෙන ඉඳලා තියෙනවා. ඒ සත්තුන්ගේ හැටිනේ. මිනිස්සුන්ට හීල වුණාට පස්සේ මිනිස්සුයෝ කරන කින දේවල් දිහා බලාගෙන ඉන්නවා. මේ ගිරවට කතා කරන්නත් පුළුවන් කියලා කියන්නේ. ඉතින් එක දවසක් මේ ගිරවා උදේවරුවක හොඳට ඉර පායගෙන ඉද්දී මෙහෙණවරේ වාහල් කඩට වෙලා. එහෙම. වාහල් කඩ උඩට වෙලා හොඳට අවු තැප තැප ඉද්දී උකුස්සෙක් ඇවිල්ලා අල්ල ගන්නවා. එහෙම. ඊට පස්සේ මේ කල්ලගෙන උඩහට යනකොට මරහන දීලා කෑ ගහනවා. කෑ ගහනකොට මෙහෙණින් වහන්සේලා ඇවිල්ලා කැට يعني දඬු මුගුරු ආදී ගෙනල්ලා يعني බය කරලා කොහොමරි ගිරව බේර ගන්නවා. පස්සේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ අහනවා අර උකුස් අල්ලගෙන යද්දී උඹට මොනවද හිතුනේ? ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් අරගෙන යනවා කියලා. මම සානාසෙත ඇත්තටම අපිට ලොකු නින්දාවක් වුණත් කරගන්න පුළුවන් මේක. මම කියන්නේ මේක. ඇත්තටම මේ වගේ ත්‍රිසං සත්‍යයක් පවා මේ වගේ කමටහනක් එහෙම වර්ධනය කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ ත්‍රිසං සතාට ආපු මේ සංඥාව එන්නේ ඇයි කොච්චර මේ ලෝකෙ ඉන්නවා. දැන් ඔයගොල්ලෝ කතා කරනකොට අකමැති වෙන සානාසෙ. එහෙමයි. ඒ කියන්නේ ඒකට හේතුව සායනාංශ මේ අකුසලය දුරු කරන්නට ඒ හිතල තියෙන අකමැත්ත. ඒ කියන්නේ අර වස මිශ්‍ර කේක් කෑල්ලක් කනවා වගේ තමයි මේ රාගයේ වළඳීම කියන එක. ඒ කියන්නේ ඒක මිහිරක් තියෙනවා සායනාංශ. බුදු දේශනාවේ තියෙනනේ පංචස්කන්ධයේ ආශාදයක් තියෙනවා කියලා. එතකොට දැන් මේ රාගෙ හිත උපදිනකොට අවිද්‍යා සහගත මනසට ඒක මිහිරක් උපදිනවා. එහෙමයි. දැන් අර ඒකෙන් වෙන අර ආදීනවය දැනදැන වුණත් ආදීනවයක් වුණත් මිහිරට තේරෙතකම නිසා අපි ඒක විඳින්න. ඒක නැවත නැවත විඳින්න යන ගතියක් තියෙනවා. එතකොට ඒ රාගේ ආස්වාදය ප්‍රබලව දකින අවිද්‍යා සහගත හිතකට අට්ටික සංඥාවක් වඩන්න කියද්දි කැමති නෑ. ඒක යාගේ හිතේ තියෙන අර රාග මිශ්‍රිත අවිද්‍යාවේ පෙළඹවීමක් නිසා සිද්ධ වෙන දෙයක්. ඒකට පොඩි උදාහරණයක් කිව්වොත් ඒ කියන්නේ අපි සාමාන්‍ය සමාජයේ එකක් දැන් සමහරට ඕක හිතා ගන්න පුළුවන්. එංගසනට සමහර අය අඹ කපලා එහෙමයි. ඒකට මිරිස් දාලා දැවිල්ලට හදන පොඩි ටේස්ට් එකක්. එහෙමයි. ඒ ටේස්ට් එක හදලා ඒ අඹ කෑලි කනකොට සානහස දැවිල්ලයි. බඩක් දැවිල්ල. එහෙමයි. හැබැයි ඒත් මොකද කරන්නේ? ඒත් අතහරින්නේ. ඒත් අතහරින්නේ. කොකෝ වතුර බිවි ඒක ඇස් වලින් කඳුළු පැන පැන තව ටිකක් කන්න ඕනේ කියලා කනවා. ඒ වගේ වැඩක් මේ වගේ දෙයක් තමයි මේකේ ලොකු ආදීනාවක් තියෙන. නමුත් අර නොදන්න කමට ඒකේ ආශ්‍රාදයට මුලා වෙලා වස මිශ්‍ර කේක් කනවා වගේ දැන් ඔය
ඔබාන් සඳහන් කළා වගේ දැවිල්ල සහිතව අබවල කනවා වගේ ආදීනේ විඳ විඳ ආස්වාදයට ගොදුරු වෙනවා. ඉතින් සායනාස් ඒ විදිහට මේ අට්ටික සංඥාවෙන් අපිට මේ අකුසලයට ලොකු බලපෑමක් එන්න කරන්න පුළුවන්. ඊළඟට සායනාස් අසුබ පටික්කුල මනසිකාර පබ්බේ කියලා තියෙනවා කායනුපස්සනාවෙම. මේ පටික්කුල මනසිකාර පබ්බයත් අපට ඒ කියන්නේ මේ අකුසලයට බලපෑම් එන්න කරන්න භාවිතා කරන්න පුළුවන් ධර්මානුකූල මනසිකාරය. ඒ පිළිබඳවත් අපි පොඩ්ඩක් කතා කළොත් එහෙනම් සන්න සැතර ඍජුවම නිසමස් දැන් අපේ මේ හැම මේ කෙනෙක්ට අපි රැවටෙන්නේ කෙනෙක් කෙනෙහි අපි දකින්නේ හැම පිළිබඳ වෙන දැන් හැම ඒ වගේම කේස් ලොම් නිය දත් මේ හැම මේ ටිකන රැවටෙන්නේ ඒතුළු මෙන්න මේ හැම වල තියෙන ඒ පාට පිළිබඳව ඒතුළු ඒ වැය තියෙන හැඩේ පිළිබඳව ඒතුළු ඇති ඒ වාශ්‍රය කරන මොනවද ඒ වගේ මෙන්න මේ කුණුප කොටස් පිළිබඳව සනස එකින් එක මෙනෙහි කරනකොට අපර පොදු හැඟීම දුරු වෙනවා. දැන් මේ අපේ අපිට තියෙන සන්නහස මේ ශරීරය පිළිබඳ පොදු හැඟීමක්නේ. ලස්සනයි. මේ සන්නහස මේ පොදු වශයෙන් ගත්තාම අපිට මේක දසනක් කියලා පේන්න තියෙනවා කියලා අපි හිතුවට අපි ඒක ඇතුළාන්තයෙන් ඇති කරගෙන හැඟීමක්. දැන් ඒ හැඟීම මේ එකින් එක කුණුප කොටස් අරගෙන මෙනෙහි කරනකොට අපට ඇති වෙනවා හැඟීමක්. මේක එකම තැනක්වත් සුවයි සුන්දරයි කියලා ගන්න තැනක් නැහැ කියලා. හැබැයි ඒකට කරන්න ඕනේ මේ කොටස් අරගෙන අර මේ ඔය සතිපට්ඨාන සූත්‍ර වල එහෙම තියෙන්නේ අර සයන්නාංශ මේ අර විවිධ ධාන්‍ය වර්ග තියෙන මල්ලක් අරගෙන ඒකේ කට ලිහලා එළියට දාලා මේ මුංගිය මේ මෑ ආදී වශයෙන් මේ කව්පිය ආදී වශයෙන් වෙන වෙනම හඳුන ගන්නවා වගේ. එහෙමයි. එතකොට දැන් ශරීරෙත් හරියට එතකොට ලොකු විවිධ කුණුප කොටස් එකතුන මල්ලක් වගේ මේකත් මෙන්න මේකත් අත්තිමස්මින් කායේ මේ කයෙහි තියෙනවා කියලා කෙස් ලොම් නිය දත් අර උපමාවට සරිලන විදියට භාවනාවේ වශයෙන් ඒ කොටස්වල හිත පිහිටුවාගෙන ඔබන් සඳහන් කරන විදියට ඒක වර්ණ වශයෙන් සටහන් වශයෙන් පිහිටි තැන් වශයෙන් ආශ්‍රය කරපු තැන් වශයෙන් ආදී ලෙස ගන්ධ වශයෙන් නැවත නැවත මානසිකාර කළොත් තමයි බලාපොරොත්තු වෙන අසුබ හැඟීම අපට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඇත්තටම දැන් අපේ දැන් මේ හැම කවුරු හරි ශරීරයකට ඇලුම් කරනවා නම් හැම පොඩ්ඩක් ඉවර කරොත් කවුරුවත් ඒකට කැමති වෙන්නේ නැහැ සමහරවිට. දැන් ඇත්තටම දැන් මේ හැම අයින් කරොත් මුළු ශරීරෙම තුවාලයක්. දැන් අපි ඇඟේ අපේ ශරීරෙක මොකක් හරි තුවාලයක් හටගත්තොත් ඒ තුවාලේ දකින්නත් අකමැති වෙනවා. ඉක්මනට වහනවා අපේ රෙදි කඩේට. වහනවනේ. දැන් එතකොට ඔතන ඔය තුවාලේ කියන්නේ මේ ඇතුලේ තියෙන දෙයක් නේ. එහෙමයි. ඇති දෙයක් නෙමෙයි ඇතුලේ තියෙන දෙයක් තුවාල වුණා කියන්නේ හැම කැපුවාම තුවාලයක් වෙනවා. දැන් තුවාලේ අපි දකින්නේ මේ අමුතුවෙන්ම හටගත්ත දෙයක් විදිහට. මේ තුවාලේ ප්‍රකට වුණේ ඇතුලේ තියෙන දේ. එතකොට ඒ තුවාලේ විදිහට මුළු ඇඟම දකින්න පුළුවන්. එහෙමයි සයන්නස්. දැන් අපි හිතමු දැන් පොඩි දරුවෙක් ඉන්නවා. දැන් පොඩි දරුවෝ දැක්ක ගමන් ඉතින් ඉඳින්න හිතනනේ ගොඩක් අයට. එහෙමයි. දැන් මේ දරුවගේ මූණ එක පැත්තක හැම ගැලවිලා තියෙනවා. එහෙමයි. අනිත් පැත්ත හොඳට තියෙනවා. එහෙම. ඇත්තට දැන් කෙනෙකුට එතකොට අර හැම ගැලවිච්ච පැත්ත ස්පර්ශ කරන්නත් හිතෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තේ හොඳට තියෙන පැත්ත කියන්නේ ඒ වගේම හැමක් තමයි තියෙන්නේ. සියුම් හැමකින් වැහිලා මස් ටිකක් තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන් නම් ඔබ සඳහන් කළා වගේ අර තුවාලයක් දකිනකොට අපිට ඇති වෙන ඒ දකින ඒ දර්ශනීය වගේම ටිකක් මුළු ශරීරයේම වහගෙන තියෙනවා කියලා ඇත්තට අපිට අපේ ශරීරය ගැන තියෙන තණ්හා දෘෂ්ටිමාන දුරු වෙන්න එක විශාල හේතුවක් වෙනවා. ඒක ඉති අජ්ජත් වශයෙන් බැලුවොත් ඊළඟට බහිද්ධා වශයෙන් අනුන්ගේ ශරීර විදිහට සනස අනුන්ටත් තියෙන මේ ටිකම නේද? අපි කොච්චර නොඑක් දෙනාට විශේෂත්ව දීලා තිබ්බත් නේද මේ ලෝකේ අපි එක එක්කෙනාට ඇලියුම් කරනවා. සමහර වෙලාවට ප්‍රසිද්ධ අයට ලස්සන අයට අපි ඇලුම් කරනවා. මෙයා නම් බොහොම හොඳ කෙනෙක්ගේ ලස්සනට අපි ඇලීමක් තියෙනවා. හැබැයි යෝගාවචරයාට ස්වාමීන් වහන්සේ කියන මෙනෙහි කරනකොට එතනක් තියෙන්නේ මේ ටිකම තමයි. එතනක් තියෙන්නේ හැම ටිකක්. එතනක් තියෙන්නේ මස් ටිකක්. එතනක් තියෙන්නේ ඇටකොටු ටිකක්. මේ ඇටසැකිල්ල. එහෙමයි. මොකද පිළිකුල් භාවනාවේදී අට්ටි කියලා වෙනම අස්ති කොටස් ටික පිළිකුල් වශයෙන් එතනින් දකිනවා. එහෙමයි සන්න. එතකොට ඒ විදිහට මේ යම් කිසි කෙනෙකුට මේ ලෝකයේ හැම ශරීරයකම තියෙන පිළිකුල් ලක්ෂණේ මතුනොත්
රාගයෙන් නරමුණු වෙන්න ශරීරයක් නැති වෙනවා. මේ රාගයේ පිහිටවන්න තැනක් නැති වෙනවා. පිහිටවන්න තැනක් නැති වෙනවා. කොතෙන්ටද රාගයෙන් ඇලෙන්නේ? ඒ රාගයට යන්නේවත් නැති වෙනවා. එහෙමයි. ඇත්තටම උන් හිටිතෙන් අහිමි වෙනවා. එහෙමයි. එතකොට ඒ විදියට පින්නත්නි මේ ලෝකේ ඇති වෙන චිත්තසංතාන වල ඇති වෙන බරපතල අකුසල කර්මයන් නිසාන්නේ කියන්නේ සංසාරේ ගොඩාක් පාපයන් කරගන්නවා. ඒ රාගය නිසාම සංඝහස විශාල ආකාරතැබි සිද්ධ කරගන්නවා තමයි. එහෙමයි. දැන් අර ඉසිදාසි කතාව එහෙම ගත්තට පස්සේ සංඝහස ඉසිදාසි අර ස්වර්ණාභරණ වෙලෙන්දෙක් වෙලා ඉද්දි කාමී වර්ධව හැසිරුණා රාගය නිසා අවීචියට ගියා. කර්ම විපාක අවසන් වුණේ එලිච්චියක් වුණා. ඒත් අවසන් නැහැ. බල්ලෙක් වුණා, සුනකෙක් වුණා, ඒත් අවසන් නැහැ. ඊළඟට වඳුරෙක් වුණා, ඒත් අවසන් නැහැ. ඊළඟට ගවයෙක් වුණා, ඒත් අවසන් නැහැ. එක 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 විපාක එක භවයක ඇති වෙච්ච රාගහිත. ඉතින් අපිට ඇහැට පේන්නේ නැති අතින් අල්ල ගන්න බැරි මේ සංස්කාර ධර්මයක් වුණ මේ රාගහිත කියන හැඟීම හිතා ගන්න බැරි මහා දුක්ඛදායක බව ගානක් නිෂ්පාදනය කරනවා. සත්‍ය දැන් ඒ අසුභාදී වළන කෙනෙක්ට මේ එන හැඟීම තමයි මේ වගේ කුණු කයක් නිස්පිනවන්න මම මොකටද කල්ප ගාන දුක් විඳින්න හේතු සකස් කරගන්නේ කියලා. එහෙමයි. ඇත්තටම සානස පැහැදිලිම එහෙම හැඟීමක් ඇති වෙනවා අම්මයි. මේ කුණු කය පිනවන්න මොකක්ද මම මේ කරගන්න අපරාධය කියලා තමන්ටම හැඟීමක් එනවා සන්නාස. එහෙමයි. ඉතින් ඒ විදිහට පින්නත් මේ අසුභ සංඥාව සහ අට්ටික සංඥාව කියන නිවැරදි ධර්ම මනසිකාර භාවිතා කිරීම තුළින් ඕනම කෙනෙකුට සන්නාස අපට ඒකට ඇප වෙන්න පුළුවන් නේ. බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව ඇප වෙන්න පුළුවන් මේ සංඥා දෙක වඩලා රාගයෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන් කියලා. ඇප වෙන්න පුළුවන් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන්. මේ දෙක හරියට වැඩුණොත් රාගය විතරන්නේ අනිකුත් නීවරණ ධර්මත් දුර වෙලා ගිහිල්ලා චිත්ත සමාධිය ඇති වෙනවා. ඒ අට්ටික සංඥාව තුළ ඇති වෙන සමාධියත් අසුභය තුළ ඇති වෙන සමාධියත් අපිට මේ ධ්‍යාන චිත්තයන් පංචපාදානස්කන්ධමේ වශයෙන් බලලා හේතුඵල විමසලා අපිට මේ නිවන් දකින්න උනත් මග එලි කරගන්න පුළුවන්. ඉතින් අපට අපවෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් පින්නත්නි. ඔය හිතේ යම් රාගයක් තියෙනවා නම් ඒක නැත්තරම නැතිකරන්න පුළුවන්. ඊටාම නිදහස් මානසික තැවීමක් නැති දැවීමක් නැති පිච්චිල්ලක් නැති ඊටාම සෝදායි මානසික මට්ටමකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක ඊටාම වැදගත් දහම් කරුණු රාශියක් සාකච්ඡාට බඳුන් කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කොළොන්නාව අබේසිංහ රාමවාසී රාජකීය පණ්ඩිත ඉඳුරුහේනේ ධම්මදේව අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ පුණ්‍ය ආනුමෝදනා කරනවා. අපිත් එක්කකට එකතු වෙලා අපේ ධර්ම ඥානත් වැඩි වෙන්න මේ සිදු කරන උතුම් ශාසනික පින්කම් තුළින් ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින්ම නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නන්ති අදට නියමිත කාලය අවසන් වන නිසා අපි ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවත මෙතකින් අවසන් කරනවා. ඊළඟ දවසේ සම්පජන්නකාරී පබ්බය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වැඩසටහන හා සම්බන්ධ වෙන ලෙස කාර්මිකව සිහිපත් කරමින් පින්තුන්ට තුනුරුවන් ගණන් ආශිර්වාදයේ සහ රැකවරණය ප්‍රාර්ථනා කරමින් අදර නියමිත වැඩසටහන අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.